ආයුබෝවන් අපි අද කතා කරන්නේ අලුත් මාතෘකාවක් ෆිට්නස් කියලා කියන්නේ එක්සර්සයිස් විතරක්ද ෆිට්නස් කියලා කියන්නේ එක්සර්සයිස් විතරක්ම නෙමෙයි ෆිට්නස් නමුත් ෆිට්නස් කියලා කියන දේ ඉදිරියට පවත්වා ගන්න පාවිච්චි කරන ප්‍රධාන උපාංගය තමයි එක්සර්සයිස් කියලා කියන්නේ ඔබ හැමෝම දන්නවනේ ෆිට්නස් කියලා කියන්නේ අපි විෂයක් විදිහට ඉගෙන ගන්නකොට ෆිට්නස් කියලා කියන්නේ ගුණාත්මකත්වයේ එක දිගට රඳා පවත්වා ගැනීම හැකියාව එතනදී ෆිට්නස් කියලා කියන වචනෙට ශාරීරික යෝග්‍යතාවය කියලා කියනවා නම් ඒ වචනේ මෙතන වැරදි ෆිට්නස් කියලා කියන්නේ යෝග්‍යතාවයට ෆිට්නස් එතකොට ෆිට්නස් කියලා කියන දේ සෞඛ්‍ය කියන විෂයත් සමග බද්ධ වෙලානේ ගමන් කරන්න සමගාමීව එතකොට සෞඛ්‍ය කියලා කියන්නේ ශාරීරික මානසික සමාජීය සහ ආධ්‍යාත්මික වශයෙන් පුද්ගලයාගේ යහපැවැත්ම කියනකොට සෞඛ්‍ය වෘති කියන්නේ ඒකට කැප වෙනකොට වෛද්‍යවරයෙක් ඔබ හිතන්නේ කැප වෙන්නේ යහපත් සෞඛ්‍ය පුරුදු සහ ඖෂධ කියන ප්‍රධාන උපාංග දෙ ඉන්නේ ඒ වගේ තමයි ෆිට්නස් කියලා කියන දේ යෝග්‍යතා වෘතිකය විදිහට අපි කැප වෙන්නේ ව්‍යායාම කියන දේ තමයි ප්‍රධාන උපාංගය කරගෙන මෙන්න මේ ෆිට්නස් කියලා කියන දේ ගැන අද මම කතා කරන්න හිතුවේ මේකයි අන්තර්ජාලයේ මම පොඩි සෙවීමක් කරා 99ක් සිංහල භාෂාවෙන් අවසනාවකට වගේ තියෙන එක විෂයක් ගැන විතරයි ඇඟ හදන එක ඇඟ හදන එක කිසි වැරද්දක් නැහැ බොඩි බිල්ඩින් කරන එක කිසි වැරද්දක් නැහැ නමුත් බොඩි බිල්ඩින් කියලා කියන දෙයට විතරක් ඇයි කොටු වෙන්නේ මං අහන්නේ දැන් බහුතරයක් ළමයි අපි ගත්තොත් සමාජයේ බහුතරයක් පුද්ගලයන් එන්නේ බොඩි බිල්ඩින් කරලා ඇඟ මාංශ පේශී සකස් කරගන්න නෙමෙයි හුඟක් කාට වුණ කෙට්ටු වෙන්න නැත්තම් මහත්යෙන් ලස්සනට ඇඟ හදාගන්න ලස්සනට පෙනුම හදාගන්න එතකොට සෞඛ්‍ය වැඩි කරගන්න එහෙමත් නැත්තම් පොඩි හැංගවුට් එකකට මං කිව්වේ ගොඩක් කරට කාන්තාව මෙන්න මේ දේ කියන්නේ යාළුවෙක් එක්ක විනෝදෙන් ව්‍යායාම කරන්න ඒ වගේ කොටස් ගැන හරිමණුයි ලංකාවේ තියෙනවා ඇයි අපි එහෙම වෙන්නේ දැන් ලෝකේ ෆිට්නස් කියලා කියන දේ හුඟක් ඉදිරියට පැතිරිච්ච පුළුල් වෙච්ච විෂයක් නමුත් අපි එකතන බඩගාන జాතියක් බවට පත් වෙලා දිනවා ෆිට්නස් කියලා කියන විෂයනේ අනිත් අංශ ගොඩක් එහෙම වුණාට මගේ අංශයට එහෙම මම වෙන්න ඉඩ දෙන්න යුතු නැහැ මොකද මම ඉගෙනගත්තු විෂයට දෙයක් මම කළ යුතුයි ඒකයි අද මේ දේ කතා කරන්නේ ෆිට්නස් කියලා කියන දේදී සෞඛ්‍ය මේ වශයෙන් එයාගේ අපි ගත්තොත් ෆිට්නස් කියලා කියන දේ ඇතුලේ වෛද්‍ය විද්‍යාව මනෝවිද්‍යාව සමාජ විද්‍යාව ආහාර වේදය පෝෂණ වේදය එතකොට මානසික අභ්‍යාස භාවනාව ඉහිල් වීමේ ක්‍රම සමාජශීලීකරණ ක්‍රම උපදේශනය මේ වගේ ගොඩක් දේවල් ඇතුළත් ඔබ තරගකාරී ක්‍රීඩා වලට කියොත් ඔබට හොඳට තේරෙයි සමාජශීලීකරණ ක්‍රම කොච්චරක් ක්‍රීඩාවේ තියෙනවද කියලා. ඔබ යෝග, තායි චී වගේ කොටස් වලට කියොත් ඔබට හොඳට තේරෙයි මානසික අභ්‍යාස භාවනාව කොයිතරම් ෆිට්නස් වල තියෙනවද කියලා. ඔබ හරියට ව්‍යායාම කරන්න හොඳ උපදේශකයෙක් ගාවට ඔබට කියොත් කරේ කොයිතරම් විවිධ විදිය උපක්‍රම තියෙනවද කියලා. දැන් පෙනුම සකස් කරගන්න ව්‍යායාම කරන කෙනෙක්ට තියෙනවා මම අර කියපු විදියට ඔබ මතක තියාගන්න ඔබගේ මූණට ව්‍යායාම කරන්න පුළුවන් ඔබගේ ඇඟේ හැඩය සකස් වෙන්න මං කියන්නේ පේශි සකස් වෙන්න විතරක් නෙමෙයි හැඩය පොස්චර් එක සකස් වෙන ඇඟ කොන්ද කොහොමද හොඳට කෙලින් තියනවාද වක්‍ර අඩුයි ඇඟේ එතකොට ඇවිදින විදිය හදන ව්‍යායාම ක්‍රම තියෙනවා ආහාර ක්‍රම තියෙනවා ශරීරය හැම සකස් වෙන්න හැමට අවශ්‍ය කරන විටමින් වර්ග ලැබෙන හැම දීප්තිය හරි ඊටකට ව්‍යායාම ක්‍රම තියෙනවා උගුරේ හඬ උස් පහත් වීම කෙරෙන්න මේ වගේ පුළුල් වපසරියක් මේ ක්ෂේත්‍රයේ තියෙනවා. දැන් අපි ගත්තොත් සෞඛ්‍ය වර්ධනය වෙන්න ව්‍යායාම කරනවා. මම අර කලින් කතා කරේ පෙනුම ගැන. ඒ කියන්නේ පෙනුම වර්ධනය වෙන කෙනෙක් අර මං කියපු විදිය. දැන් සෞඛ්‍ය වර්ධනය කරන කෙනෙක් කියන්නේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් දැන් ඔබ හිතන දියවැඩියාව තියෙන කෙනෙක් ව්‍යායාම කරනවා. ඔබ හිතනවා යාට පොඩ්ඩක් දිව්ව. අධික රුධිර පීඩනයක් නැහැ. එහෙම නැහැ. දැන් ඒකට වෙනම ව්‍යායාම අර ව්‍යායාමම තමයි. දුවන එක, බර ඉසිලීම, ශරීර බර ඒවමයි. හැබැයි ඒක යොදන විදිහ වෙනස්. ඒ වගේ නොඑක් ඒ එකම ව්‍යායාම පාවිච්චි කරන ක්‍රම විවිධ කරලා රෝගාබාධ වලට මේවා සකසනවා දැන් ෆිසියෝതെරපි වගේ අංශ වලදී මේක හරියම දියුණුවයි කෙනෙක් අනුතරකින් එයාව ආයේ ප්‍රകൃතිමත් කරන කොටස කියන්නේ ඒත් ව්‍යායාමමයි ඒකත් ෆිට්නස් වලම කොටසක් දැන් අපි ගත්ත විවිධ වෘතිකයන්ට ඔබ දන්නවද දැන් ජපානයේ වගේ රටවල තියෙනවා විවිධ වෘතිකයන්ට ඒ කියන්නේ ඔෆිස් එකක වැඩ කරන ආතතියෙන් ඉන්න අයට පොඩි දින එනර්ජි එක්සර්සයිසස් කියලා විනාඩි 20ක විතර පුංචි බ්‍රේක් එකක් දීලා එයා ඇවිල්ලා කරනවා පොඩි ව්‍යායාම ටිකක් කරලා මනස යථා තත්ත්වයට පිට කර ගන්නවා ශරීරයේ ශක්තිය ශරීර ප්‍රබෝධමත් ගතිය වැඩි කර ගන්නවා එයින් පස්සේ පොඩි පළතුරු විෂ පානයක් වගේ එකක් කරන් ගිහින් ආයෙ හොඳට වැඩ කරනවා ඵලදායකත්වය කොච්චරක් වැඩි වෙනවද ඒ පුද්ගලයන්ගේ ඊළඟට අපි ගත්තොත් නළුවෙක්ට ව්‍යායාම හදනකොට එයාගේ චරිතයට හරියන්නේ දැන් ක්‍රිස්චියන්ස්වත් වගේ නළුවෙක්ට තෝර චිත්‍රපටියේ ඒ පුහුණු කරුවා හදලා දින්නේ එයාගේ ශරීරය ලොකු කරන්න දැන් යාම මෙන්නින් බ්ලැක් වල ඉඳද්දි එයාගේ ඇඟ හදලා තියෙන්නේ කෙට්ටු විදියට ඒ කියන්නේ උස ලස්සන කෙනෙක් මොකද එයා රජයේ නියෝජිතවරයෙක් අපේ නම් තෝර ෆිල්ම් එකෙත් එකයි මෙන්නින් බ්ලැක් වලත් එකයි
එහෙම නෙමෙයිනේ. ඊළඟට අපි ගත්තොත් ගායකයෙක්ගේ සංගීතය යෙදෙන පුද්ගලයෙක්ගේ යාගේ උගුරේ කටහඬ මෘදු ස්වරයක් නම් ඒකට හරියන්න ව්‍යායාම සකස් කරනවා. දැන් අපි ගත්තොත් ඉන්ක්ලයින් ප්‍රෙස් වගේ ව්‍යායාමයක් යාට සුදුසු නැති වෙන්න පුළුවන් යාගේ කටහඬත් එක්ක. නමුත් ඒකම යාට ඉන්ක්ලයින් ඩික්ලයින් පුෂ් අප් එකකින් එහෙම නැත්නම් ඩම්බල් ප්‍රෙස් එකකින් ඒක හදන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් ළමයින්ට ව්‍යායාම කරන එක වෙනම කොටසක්. ළමයට උසයවන්න පුළුවන් ව්‍යායාම වලින්. උසයන්න වෙනම ඔබ හිතන ඕනම ව්‍යායාමයක් කරාම උසයන්. ඒක හරි. නමුත් පොඩි ළමයින්ගේ ව්‍යායාම වලදී වැඩි බරක් එන්න ඕන අස්ති පද්ධතියට. හරිද? ඒ වගේම පෙනහළු වලට ඔක්සිජන් වැඩි ලාව. දැන් එතකොට මහලු පුද්ගලයන්ට ඒගොල්ලන්ට වෙනම ව්‍යායාම දිනවා. ඒගොල්ලන්ගේ කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකට කියන්නේ හොඳට ඔක්සිජන් ලැබෙන පපුවට ව්‍යායාම වෙනවා. ඇඟේ ඇඟේ පද්ධති වලට හානි නොවෙන්න. මේ වගේ ගොඩක් වෙනස් අංශ අතර පැතිරිච්ච කොටසක්. ගොඩක්ම වෙනස් වෙනස් අංශවල පැතිරිච්ච මේ මේ විෂය ගැන අලුත් ඇහැකින් ඔබට බලන්න කියන ආරාධනාව මම කරන ගමන් අද සමුගන්නේ. අද කොටස ටිකක් බරපතල විෂයක් බවට ඔබට දැනෙන්න ඇති. මට නමුත් මගේ විෂය ගැන මට මෙහෙම කතා කරන්න ඕන වුණා. මේන් පසුව මීට වඩා සරල විෂයකින් හමු වෙන්න. බොහොම ස්තුතියි ඔබ හැමට. ජය වේවා.